අදාව ජිම් එක පැත්තර විශේෂ වූ කලාකරුවෙක් හම්බ වෙයි. මේ කලාකරුවා ගැන කතා කරනවා නම් මොහු ලංකාවේ ප්‍රවීණම චිත්‍රපට රංගන ශිල්පී. ඒ ගැන ළමයව කතා කරන්න මම බඳිනවා කියලා. කැරි දෙන ක්‍රීඩා තමයි තෝරගත්තේ. ඉස්කෝලේ යන කාලේ විනෝදාංශ ගහගන්න එක තමයි. එහෙමද? ඒ කාලේ අස්සයන්ට මම ලක්ෂ 3ක් ඩිපොසිට් තියලා ඒ විදිහට තමයි අස්සේ වරන්ගේ. මම හයියෙන් ගහන්න එපා මූණකට බැස්සොත් දෙර වෙලා හරි. වැඩිම බර කොච්චර වැඩිම බර කොච්චර ගහලා තියෙනවද? कला अतर मेधा अपे हेमोम आगे अभी हम या लो थिंक क्लीटस्त में सर फिल्म करना खाली नम में जिम में गया ना फिल्म करना कोटा मामा हमारा ग्राउंड के डगी इट पास से जिम में के डेन पटांगा तीर पास से සටන් කලාව ගැන වෙනම හැදෑරුවද? ඔව් මට ඒ සටන් කලාව මම මොකද පාසල් ඉස්කෝලේ යනකොට ඉඳන්ම මම කරා බොක්සින් කරා ඊට පස්සේ රෙස්ලිං කරා ඒ වගේ කරාටේ කරා ඉස්කෝලේ යන කාලේ විනෝදාංශ ගහගන්න එක තමයි. එහෙමද? ඒ අපි කියන්නේ තරහ ගිහිල්ලා ගහගන්න නැත්නම් දෙපැත්තට කට්ටි දෙක බෙදිලා ගහගන්න ඉස්කෝලේ යන කාලේ. ඔව්. ඒක මේ කුඩා කාලේ ඉඳන්ම මගේ හරි ආස विनोदांशे පහකට විතර මාරුණා ගොඩා කාලේ ඉඳන් ඒ මාරුණේම මම ඒ පාසල්වල ළමයික ගහගෙන ආ එහෙම එහෙමද ඔව් දෙමව්පියෝ ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරලා පාස් 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 එහෙමනේ विद्यालय मम बॉक्सिंग तोरगत क्रीडा मीट टीपे मम फेस करा मम विन करा हिंदा पास मट पड़ी एम चंडिया कोने कट ඔට්ටුයි කියන ඒ නම මට පටබැඳිලා තිබුණේ. ඉතින් ඒ වගේ මම හැම වෙලාවෙම තෝරගත්තේ බොක්සින්, කරාටේ, ජූඩෝ, රෙස්ලිං මේ වගේ සටන් කලාව හදාරන්න තමයි මගේ වැඩිගැන්නත් තිබුණේ. ගැරි දෙන ක්‍රීඩා තමයි තෝරගත්තේ. චිත්‍රපට කීයක විතර රංගනෙන් දායක වෙලා තියෙනවද? මට මතක තරමින් 150කට පමණ ආසන්න ප්‍රමාණයකට මම දායක වෙලා තියෙනවා. නිෂ්පාදනයේ පැත්තින් ෆිල්ම් එකක් විතර මම චිත්‍රපටි 7ක් නිෂ්පාදනය කරා. මගේ මුල්ම චිත්‍රපටයේ හිතොඳ ජණ්ඩිය ඒක බොහොම අතිශයින්ම සාර්ථක වුණා. ඒ වසරේ වැඩිම ආදායම් ලැබපු චිත්‍රපටය හැටියට. රන්දිනි කලසිංහ ෆිල්ම් එක ඒ දෙවෙනි චිත්‍රපටේ රන්දිනි කලසිංහ මොකද මට පළවෙනි චිත්‍රපටේ මට වමනා වුණා මේ කියන්නේ මගේ ප්‍රධාන චරිතය ඒ වේට් එක මම අරගෙන මේ චිත්‍රපටය සාර්ථක කරන්න ඕන කියලා. ශරීරෙන්න මට හම්බෙන්න ගෙහෙන්නේ
මගේ හිතවතෙක් හිටියා ශ්‍රීනාත් බස්නායක කියලා. ඔය ශ්‍රීනාත් බස්නායකයි ශෙරිනල තාත්තයි බොහොම හිතවත්කමක් තිබුණා. ඉතින් ඒ හින්දා දවසක් ශෙරිනා මට හදිසි මගදී මුණ ගැහුණා ශ්‍රීනාත් එක්ක ඉන්නකොට. ඉතින් ඊට පස්සේ දවසක් ශ්‍රීනාත් යෝජනා කරා දැන් නිකන් විවාහ වුණා නම් හොඳයි නේද කියලා. එතකොට වයස අහන්නේ කොයි කාලෙද කියලා දැන් වයස අහුවෙනවනේ එතකොට. ඔව් ඉතින් දැන් ඉතින් අවුරුදු 45ක් කියලා කියන්න පුළුවන් 45 නේ. සිනමාවට එද්දි විජය කුමාරතුංග මහත්මයාගෙන් ලැබිච්ච සහයෝගය කුමක්ද? ඔව් බාප්පගෙන් ලැබිච්ච සහය කියන්නේ ඇත්තටම එතුමා මහ දැවැන්ත සෙවණැල්ලක් වගේ මගේ මේ සිනමාව තුලත් දේශපාලන ගමන තුලත් එතුමා මගේ පිටිපස්සෙන් හිටියා. බාප්පා ලංකාවේ ජනප්‍රියම නළුවා සම්මානය ලැබමින් හිටපු කාලේ. ඉතින් මේ රඟපාන්න ආසාවක් ඇතිවලා මම අම්මට කිව්වා මේ බාප්පට කියලා මට අවස්ථාව කරන් දෙන්න කියලා. අපේ නවක රංගන රංගන ශිල්පියන්ට ප්‍රවීණ රංගන ශිල්පියෙක් හැටියට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? ඇත්තටම මම හිතනවා අර දැන් මේ වෙලාවේ යම් පසුබෑමක් අපේ දේශීය සිනහ කර්මාන්තය තුළ නැතුව නෙවෙයි මේක අපි පිළිගන්න ඕන. ඉතින් මම කියන්නේ මේ වෙලාවේ අපි එකතු වෙලා මේ ප්‍රශ්නෙට මේ අභියෝගයට මුහුණ දෙන ක්‍රමයක්. මොකද මම සිනමා කර්මාන්තයට සම්බන්ධ වෙනකොටත් මේ වගේම බොහොම දැඩි පසුබෑමකට සිනමා කර්මාන්තයෙන් මුහුණ දීලා තිබිච්ච වෙලාවක් මට මතකයි. අපේ ශිල්පීන් එක්කෙනෙක් දෙන්නෙක් වහබීලත් සිද්දිවි නසා ගත්තා. MM20 TV වැඩසටහනින් අද විශේෂ වූ පුද්ගලයා හමු වුණා. මේ මෙතුමා අපේ කලා ශිෂ්‍යයෙ දෙවන්තයා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඔබතුමාගේ කාලේ වෙන් කරලා අපිට මේ අවස්ථාව ලබා දුන්නා. ආ බොහොම ස්තුතියි මංජු. ඔයත් හොයාගෙන ආවට මෙතනට. අපේ නාලිකාව ගැන මොකද්ද කියන්න තියෙන්නේ? මම ඇත්තටම බොහොම අගය කරනවා. මොකද අද මේ සමාජ මාධ්‍ය බොහොම ප්‍රචලිත වෙලා තියෙන මොහොතක මේක කලාකරුව හැටියට අපිටත් ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේ සිනමා කර්මාන්තයටත් විශාල ශක්තියක් දායකත්වයක් මේ තුලින් ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක විශාල ශක්තියක්. එහෙනම් බොහොම ස්තුතිවන්ත වෙනවා කාලය වෙන් කරලා අපිට ලබා දුන්නාට. ඕකේ. MM20 TV channel එකෙන් තවත් විශේෂ පුද්ගලයෙක්ගේ අලුත්ම ක්ලිප් එක ළඟම් බලමු.